ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි. සියලු දෙනාට අනන්ත බුදු ගුණ මහිමයෙන් සෙත් වේවා, ආශිර්වාද වේවා, වසනමන්ත රාත්‍රියක් වේවා කියන කරුණාබර හැඟීමෙන් වසරේ අවසන් සිකුරාදා අප විසින් දේශනා කරනු ලබන පූජාවලී දහම් දෙසුමට පිවිසෙන්නටයි අද මා බලාපොරොත්තු වන්නේ. අද මා ඔබට පූජාවලිය උතුම් සාහිත්‍ය කෘතිය ආශ්‍රය කොටගෙන ඔබේ නැනනුවනට තවත් කරුණු රාශියක් අද දවසේ එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා, අටවෙනි ධර්මදේශනාව වශයෙන්. අද මේ ධර්මදේශනාව උදෙසා පින්බර දායකත්වය දරනවා බාන්දුරාගොඩ නාරණා පිටිය අංක 43 නිවසේ පදිංචි නන්දාවති වීරසූරිය මහත්මිය ප්‍රමුඛ පවුලේ සියලු දෙනා විසින්. අපේ නන්දාවති වීරසූරිය මෑණියන්ගේ දෙසැම්බර් 12 දිනයට යෙදිලා තිබුණු 88 ජන්මදිනය නිමිත්තෙන් එතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම මේ ධර්මදේශනාවේ ප්‍රමුඛ අරමුණ වී තිබෙනවා. ඒ නිසා 88 වසක් මේ ලොව මේ සසරේ මේ භවයේ දිවිගෙවන්නට නන්දාවති වීරසූරිය මෑණියන් මොනතරම් වාසනාවන්ත භාග්‍යවන්ත දිගාසිරි රැගෙන පැමිණි මෑණියන් වහන්සේ කෙනෙකු වශයෙන් අපි හඳුන්වා දෙමින් අපේ මෑණියන් වහන්සේට මේ 88 ලැබූ ජන්මදිනය වෙනුවෙන් දෙසැම්බර් 12 ඒ 88 වස සපිරෙන්නේ ඒ වෙනුවෙන් අපි එතුමියට ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ මහිමෙන් දිගාසිරි වේවා, නිදුක් නිරෝගී සුවයම සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාව අවසානයේදී නැවත වරක් අපි ඔබතුමිය සිහිපත් කරනවා අපේ සිත්වල පැයක් පුරා පහළ කරගන්න පින් සිතිවිලි ඔබතුමියගේ ජන්මදිනයට අප එකතු කරනවා. අද මේ වර්ෂයේ අවසන් සිකුරාදායි මුලින්ද සඳහන් කළ පරිදි අවසන් සිකුරාදා සිදු කරන අවසන් දහම් දෙසුමයි. අපි තවත් දින 3-4 එළඹෙන්නේ ඉතාම වැදගත් 21 සියවසේ 3 දශකය 2020 නැත්තං 2020 වර්ෂයට අපි ප්‍රවේශ වෙනවා. අපේ රටේ සුවහසක් ජනතාවට
මේ ලබන්නා වූ උතුම් තුන්වෙනි දශකය සහ නව වර්ෂය මේ රට තුල වෙසෙන සහ ලොව කවර තැනක හෝ වෙසෙන හැම දිනාටම විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් හැම දිනාටම අපි සුබ නව වසරක් වේවා සුබ දශකයක් වේවා කියන ප්‍රාර්ථනාව ආරම්භයේම තබා ගන්නවා. අපි 21වෙනි සියවසේ තුන්වෙනි දශකයට පාවසවන්නේ නැවුම් ලොවක නව යුගයක ප්‍රාර්ථනා ගොන්නක් පොදි බැඳගෙන. ගෙවි ගිය කාල පරිච්ඡේදයේ අපේ රටේ පැවතුණු තාම අසාර්ථක රාජ්‍ය පාලනය අපි පෙරලා දමා නව බලාපොරොත්තු සහිත රාජ්‍ය නායකයෙක් අද අපිට පහළ වෙලා සිටින එක ගැන මං හිතනවා සියලු දෙනාම මහත්සේ සන්තෝෂයට පත් වෙනවා. මාසයක පමණ කාල පරිච්ඡේදයක් තුල එතුමානම් අපේ රටේ මිනිස්සුන්ගේ සංකල්ප නැත්නම් සිතන පිළිවෙල වෙනස් කරන්නට තමන්ගේ ක්‍රියා දාමයන් කොයිතරම් ලස්සනට ක්‍රියාවට නම් වෙලා තිබෙනවාදැයි පේනවා. අපි මැතිවරණයේදී ඔබට කිව්වා පැසුණු මිනිසෙක් අපට තෝරලා දෙන්න කියලා. ඒ පැසුණු මිනිසා දර්ශනයක් ඇතිව ආවට ගියාට තීන්දු තීරණ නොගෙන අනාගතය ගැන බලමින් ගන්නා වූ තීන්දු තීරණ මත අපට 2020 වර්ෂය සහ එතනින් ඇරඹෙන දශකය අපේ රටේ සෞභාග්‍යත්ම දශකය බවට පත්වෙනවා ඇතැයි කල්පනා කරන්නට පුළුවන්. ඒ සඳහා තමයි අපි ආශිර්වාද කරන්නේ. රාජ්‍ය ආයතන සඳහා පත්කළ නව කාර්ය මණ්ඩල දෙස බලන්න ඔවුන් සියලු දෙනාම ප්‍රවීණයෝ. කිසිදු කෙනෙකු දේශපාලනය මත පත් නොකළ විශේෂ සභාවකින් නිර්දේශිත කළ පිරිසක්. ජනාධිපතිතුමාට උමනාය, ඔහුට කැමති අය, අගමැතිතුමාට උමනාය, ඔහුට කැමති අය සහ ඡන්දයට කෑගහපු කිසිවෙක් මෙවර ආයතනවල ප්‍රධානින් බවට පත් නොවී තිබීමම රටේ අනාගතය පිළිබඳව මහා බලාපොරොත්තු තබන්න පුළුවන්. 2015 අපි කිව්වා මහ බැංකුවට පත් කරන්න කියලා මහාචාර්ය WD ලක්ෂ්මන්. ඒව ඇහුවේ නැතුව සිංගප්පූරුවෙන් කෙනෙක් ගෙනල්ලා රටට කරපු විනය අදටත් අපට දරන්න බෑ. මං හිතන්නේ වැදගත්ම මර්මස්ථානය මහ බැංකුව අපේ සරසවියේ, කොළඹ සරසවියේ දීප්තිමත් උපකළුපතිවරයා 6 වසක් මේ විශ්වවිද්‍යාලය ගොඩනැගූ ආදර්ශමත් ආර්ථික විශේෂඥයා අද ඉහළම ආර්ථිකය මෙහෙවීමේ ප්‍රධාන ස්ථානයට පත්වීම රටේ අනාගතයට මහා සුබ පෙරනිමිති දකින අවස්ථාවක් හැටියටයි අපට කල්පනා කරන්න පුළුවන් වෙන්නේ. අපි කාරණා 10ක් පිළිබඳව නැවුම් ලොවක දිවි ගෙවන්නට කල්පනා කරනවා නම් අපි මේ ලබන්නා වූ නව වර්ෂයේදී වැඩ කරන රටක් හදන්න මහන්සි වෙමු. අල්ලස නැති රටක් හදන්න මහන්සි වෙමු. පිරිසිදු රටක් හදන්න මහන්සි වෙමු. සහජීවනය පිරුණු, ඒ කියන්නේ සියලු ජාතිකයන් සියලු ආගමිකයන් සතුටින් ජීවත් වෙන රටක් හදන්නට වෙහෙසෙමු. ආරක්ෂිත රටක් හදන්නට වෙහෙසෙමු. කම්මැලි නැති, උදාසීනකම් නැති, නිද්‍රාශීලී නැති රටක් හදන්නට අපි වෙහෙසෙමු. දැහැමින් පිරි රටක් හදන්නට අපි වෙහෙසෙමු. ඒ වගේම සෞභාග්‍යමත් රටක්, නිරෝගීමත් රටක් සහ නිර්මාණශීලී ජාතියක් හදන්නට අපි එළඹෙන දශකය භාවිතාවට ගත යුතු බවයි අපි හැම දෙනාගේම ප්‍රාර්ථනාවන් විය යුත්තේ. ඒ නිසා ලොකු කුඩා සියලු දෙනාම මේ එළඹෙන්නේ 21වෙනි සියවසේ නිර්මාණාත්මක දශකය වශයෙන් කල්පනා කරගෙන. අපේ අතීතයේ තිබුණු අප්‍රමාණ අඩුපාඩු සියල්ල දුරහැරලා කාර්යක්ෂම රටක් හැටියට ආසියාවේ ඉදිරියට යන්නට හැම දෙනාම අදිෂ්ඨාන කර ගනිමින් නව වසරට ප්‍රවේශවන්නට අපි සියලු දෙනාටම ආරාධනා කරනවා, සෙත් පතනවා, ඒ වගේම ආශිර්වාද තබනවා. මෙතැන් සිට
මා ඔබට අපේ දෙසුමට ප්‍රවේශ වෙන්නට කල්පනා කරනවා. මා පසුගිය දෙසුම අවසන් කෙරුවේ ඔබට මතක ඇතැයි මා කල්පනා කරනවා. විශේෂයෙන් දඹදෙනි යුගය පිළිබඳව මා විසින් ඔබට ඉදිරිපත් කළ අදහස් අතරේ කිසියම් ආකාරයකින් කාලිංගයේ සිට පැමිණි ඉතාම දුර්භාග්‍ය සම්පන්න මාග විසින් ඇති කළ බිහිසුණු පාලනයෙන් පසු ගොඩනැගෙන ඒ වටපිටාව තුළ මිනිසන් තුළින් පිරිහී ගිය ඒ මනුෂ්‍ය ධර්ම නැවත ගොඩනගන්නට සාහිත්‍යකරුවෙකු ගන්නා වූ වෑයමයි අපි පසුගිය සතියේ සාකච්ඡාව අවසාන කොට ඔබට කියා දුන්නේ. පෞකාර කමෙහි බිහිසුණු බව එදා සමාජයට කියා දෙමින් බෝසත් ගුණ වඩන්නට සත්පුරුෂයන්ට ආරාධනා කළ අයුරු අපි ඒ දෙසුමේදී අවධාරණය කෙරුණා. විශේෂයෙන් බෝසත් ගුණ පිළිබඳව කතාකරුවා තුළ තිබුණු උවමනාව සහ ඒවා එදා සමාජයට කියා දෙන්නට ගත්ත උපක්‍රම, ඒ සඳහා භාවිත කළ ලේඛන සම්ප්‍රදායන්, උපමා, මේ සියල්ල එදා ඔබගේ අවධානයට යොමු කළා. බෝසත්වරු ජීවිතය දන් දුන්නු හැටි, ලේ දන් දුන්නු හැටි, ඇස් හිස් දන් දුන්නු හැටි, ඒවා මහා මේරු පර්වතයත් පරයා ඒ කාර්යහණේ නියැලි බුදු බව ලබාගත් ආකාරය තමයි අපි එදා ඔබට සඳහන් කළේ. ඒ වගේම මං හිතන්නේ දේශනාව ඇසූ ශ්‍රාවකයන්ට මතක ඇති, එදා අපි සඳහන් කළා අසංඛ්‍ය යනු කවරක්ද. ඒ අසංඛ්‍යේ ගණිතය මං හිතන්නේ ගණිතඥයන්ගේ අවධානයට යොමු විය යුතු තැනක් හැටියට පූජාවලියේ. දඹදෙනි යුගය වෙන විට එදා මිනිසුන් ගණිතඥයන් වශයෙන් දියුණු වෙලා තිබිච්ච ආකාරය අපිට දකින්න පුළුවන් අවස්ථාව මං හිතනවා පූජාවලියෙන් අපි පෙන්වා දුන්නා. ඒ මිනිසුන්ට ගණිත ශාස්ත්‍රය පිළිබඳව ඉතාම පැහැදිලි පිළිවෙලක් සහිත දර්ශනයක්, ගණිත මිනිත ක්‍රමය පිළිබඳව අසංඛ්‍ය දක්වා පැහැදිලිව ගණනක් කියන්නට ඔවුන්ට හැකියාව තිබුණා. ඒක 10 සිට අසංඛ්‍ය දක්වා. මං හිතන්නේ අපි පරීක්ෂා කර බලන්න ඕනි වර්තමානයේ ගණිත ශාස්ත්‍රය ඉතාම ඉහළ දියුණු ලෝකයකට පැමිණ තිබෙන අවස්ථාවක දඹදෙනි යුගය වගේ ඈත කාල පරිච්ඡේදයක මේ තරම් පිරිසිදුව පැහැදිලිව යමක් ගණනය කිරීමේ ක්‍රමවේදයක් මිනිසුන් දැන සිටියා නම් ඒ යුගය එක්තරා විදියක තාක්ෂණය පිළිබඳව යම් කිසි දියුණු යුගයක් වශයෙන් අපිට තීන්දු තීරණ ගන්නට බැරිකමක් නැහැ. ඒ නිසා ඒ කරුණු ටික අපි පසුගිය දේශනාවේදී ඔබ වෙතට අවධාරණය කෙරුවේ. පින්වත්නි, අද එතෙන් සිට අපි ඔබට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ, බුදු පුත් හිමියන් මෙම පරිච්ඡේදයේ පූජාවලිය 4 පරිච්ඡේදයේහි සාකච්ඡා කරන ඉතාම වැදගත් සංකල්පයක් අපේ ශ්‍රාවකයන්ගේ අවබෝධය සඳහා අද මෙසේ දේශනා කරන්නට මා බලාපොරොත්තු වෙන්නේ. එය ආරම්භ කොට තිබෙන්නේ මෙසේයි. බෝධිසත්වවරයන් සසර ලබන පූජා සුව තෙලසක් ඇත. සෙසු සත්වයන්ට ඒ සුව විඳීම් තෙලස නැත.
බෝධිසත්වවරයන්ගේ පාරමිතා බලයෙන් ලබන පූජා සුව තෙලසනම් කවරහයත්. පින්වත්නි, අපේ කතා කරුවානම් පැහැදිලිව සඳහන් කරන්නේ සෙසු සත්වයන්ට ඒ සුව විඳීම් තෙලස නැත. තෙලස කියන්නේ 13ක්. ලෝකේ වෙනත් සත්වයන්ට නොලැබෙන සුව විඳීම් 13ක් බෝධිසත්වවරයෙකුට ලබන්න පුළුවන් කියන එකයි. එතකොට ඒ බෝධිසත්වයෙකුටම සුවිශේෂී වූ එවැනි පූජා සුව විඳීම් 13ක් ලබන්නට හේතුව තමයි පාරමී බලය, පාරමිතා බලයෙන්. එතකොට මේ දස පාරමිතාවන් පුරපු ආකාරය මේ පරිච්ඡේදයේ මුල් කොටසේ තිබිච්ච කරුණු දීර්ඝව තිබෙන නිසා මම ඔබට අවධාරණය කරන්නේ නැහැ. ඒ දිගටම කතා කරුවා කියන්නේ ඇස් දන් දීපු තරම, ඉස් දන් දීපු තරම, ලේ දන් දීපු තරම, ජීවිතය දන් දීපු තරම, ශරීර අවයව දන් දීපු තරම, ඒවා කොයිතරම් දැයි කියතොත් මහමෙර පරයා ඒ සියල්ල දන් දුන් ආකාරය කියනවා. ඒ වගේම දරුවන්, අඹු දරුවන්, රට රාජ්‍ය, ඒ සියල්ල දන් දෙන්නට බෝධිසත්වවරේ ඒ පාරමී දම් පිරූ සමය පුරණ සමයේ කරන ලද උතුම් මෙහෙවර පදනම් කරගෙන බෝසත්වරේක් මේ සංසාරේ ලබන ඒක බුදු වෙන්නට ප්‍රාර්ථනා කරනම බෝධිසත්වරේක් මේ සංසාරේ ලබන වෙන කෙනෙකුට ලැබිය නොහැකි සුව විඳීම් 13ක්. මම හිතනවා අපේ ශ්‍රාවක ඥාණයට එය ඉතාම වැදගත් වෙනු ඇතැයි අප කල්පනා කරනවා. එය දීර්ඝව විස්තර කර ඇතත් මා අපේ බණහන ශ්‍රාවකයන්ගේ වෙහෙසක් ඇති නොවන ලෙස මේ කාරණා 13 විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි කාරණාව හැටියට අපේ බුදුපුත් හිමියන් බුද්ධ පුත්‍ර හාමුදුරුව සඳහන් කරන්නේ පාරමී දම් පුරන බෝධිසත්වයේ සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන අටමහා නරකයේ කැත. අටමහා නරකයේ, ඒ කියන්නේ නරකාදී අටක් තියෙනවා. අපි නරකාදිය කියලා කියන නැත්නම් සතර අපායෙන් එකක් තියෙනවා නරකය කියලා. ඒ නරකය කියන එකේ ලෝක අටක් තියෙනවා. නරකය කියන එකේ ලෝක අටක්. සංජීව නරකය, කාලසූත්‍ර නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍රතාප නරකය, අවීචිය. අපි ඕකෙන් අහලා තියෙන්නේ අවීචිය ගැන විතරයි. අවීචි මහා නරකාදී කියන එක අපේ සාමාන්‍ය ග්‍රාමීය විවහාරෙදී අපට හමු වෙනවා. එතකොට ඒ අවීචි මහා නරකාදී කියන එක තමයි බිහිසුණුම තැන්. එතන තමයි ඔය කටු ඉඹුල තියෙනවා කියලා කියන්නේ. යම රජුරෝ ඉතාම බිහිසුණු ලෙස අපරාධකරුවන්ට දඬුවම් දෙන අයරු, ඒවා බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍රයේදී ඉතාම පැහැදිලිව පෙන්වුවා. දේවදූත සූත්‍රයේදී මේ නරකයෙහි මේ විශේෂයෙන් අපි සඳහන් කරන අවීචි කියන නරකයෙහි මිනිස්සු ගිහිල්ලා නොඑක් වද වේදනා විඳින ආකාරය බුද්ධ දේශනා. සබුදුහාමුදුරෝ ඒවා කල්පිත දේවල් හැටියට නොවේ සඳහන් කරන්නේ තමන්ගේ බුද්ධ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන. එතකොට බෝධිසත්ව වරේක් මේ දැන් ඊට පස්සේ කතා කරුවා මේ අටමහා නරකයන් විස්තර කරලා ඒ අටේම දසදහසක් යොදුන් දිගහා පුළුල හා උස ඇත්තේය. ඒවයි දිගපළල කියනවා, ඒවයි ආයුෂ කියනවා, ඒවයි විඳින්න තියෙන දුක් ගැන කියනවා. මේ ඔක්කොම දීර්ඝව විස්තර කරලා අන්තිමට කතා කරුවා කියනවා
පංචානන්තරය කර්ම ආදි වූ පව්කොට අටවන නරකයෙහි හුණු කෙනෙක් කල්පයක් කල් දුක් ගනිති. මෙසේ බොහෝ ආයු ඇති ඝෝර වූ අටමහ නරකයට බෝධිසත්වවරයෝ නොවදනා වූය. බුදුවීම් නම් දුකැයි යන සත්වයෝ මේ නරකවල දුක්ගෙන ඇවිදිනා වූ ය මේ බුද්ධාංකුරයන්ගේ පළමුවන ස්වවිඳීමය. ඔන්න පින්වත්ති බලන්න, බුද්ධාංකුරයෙක් නැත්තං බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් ඒ බෝධිසත්ව වීම නිසාම ලබන එක සුවයක් තමයි මේ අටමහ නරකයෙන් එකකවත් සංසාරේ කවදාවත් උපදින්නේ නැහැ. දැන් කතා කරුවා කියන්නේ ඉතාම ඝෝර වූ දුක් තියෙන තැන් මේ අටමහ නරක. සමහර කෙනෙක් පංචානන්තරය කර්ම කරලා විශේෂයෙන් මව මැරීම් පියා මැරීම් ආදී වශයෙන් තියෙන බෙහිසුණු පව්කම් කරපු අය කල්පයක් මේ අටමහ නරකේ පැසෙනවා, දුක් විඳිනවා. එතකොට ඒ වගේ තැනකට කවර දවසකවත් බෝධිසත්වවරයෙක් වැටෙන්නේ නැහැ. ඒ බෝධිසත්ව භාවය නිසාම. දැන් හොඳට මතක තියාගන්න, කතා කරුවා මේ කරුණු විස්තර කරන්නේ කාටද? එක පැත්තකින් දඹදෙනි යුගයේ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාට, එතුමා බුදුබව ප්‍රාර්ථනා කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා, එතුමට බුදුබව ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙන ආනිසංස විස්තර කරනවා මෙහිදී. රජකම් කරනකොට මිනිස්සු අතින් වැරදි වෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්, අගතිගාමීව රටපාලනය කළොත් අප්‍රමාණ ඒවයි පෞකම් සිද්ධ වෙන්න පුළුවන්. දෙවන පෙරකුම් භාවන්ටත් එහෙම වෙන්න පුළුවන්. එහෙම වුණත් බුදුබව ප්‍රාර්ථනා කරත් බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් වුණත් එහි එක ආනිසංසයක් හැටියට කිසිම දවසක අටමහ නරකයට වැටෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, ඒ එක නරකයක කල්පයක් දුක් විඳින්න වෙනවා. කල්පනා කරලා බලන්න, ඒ දුක් ලබන්න හේතු වෙන පව්කම්, තමන්ගේ අතින් සිදුවෙන තිදුරෙන් සිදු කෙරෙන අප්‍රමාණ බිහිසුණු පාප ධර්ම, තමන්ට වගේම මුළු සමාජයට අන්‍යයන්ට හානිදායක වැඩ කොටස් තමන් අතින් කෙරුණොත්, සමහර විට ඒ දේවල් කරලා කරන කලට පව් මීරිය මීසේ මිහිරි ලෙසින් ඒව කරලා විඳින කලට දුක්, ඒවා දුක් හැටියට විඳිනකොට බොහොම වේදනා සහිත වෙනවා. ඒක නිසා පූජාවලි කරුවා සමාජයට කියනවා, මේ අටමහ නරකයේ තියෙන දුක් වේදනා මෙසේයි, ඒවායේ නොවැටෙන්නට සමාජය ජීවත් විය යුතුමයි. අනිත් එක තමයි අපේ දෙවන පෙරකුම් බාවන්ට කියනවා, බුදු වෙන්න ප්‍රාර්ථනා කළොත් කවම කවදාවත් මේ නරකයට නම් වැටෙන්නේ නැහැ කියලා. ඊළඟට දෙවෙනි සුවය හැටියට සඳහන් කරන්නේ, තවද තුන් සක්වලක් එක්කූ තෙන ලෝකාන්තරික නම් නරකයක් ඇති. තවත් නරකයක් ගැන කියනවා, ලෝකාන්තරික කියලා නරකයක්. එතකොට එහි විස්තර කියනවා, එහි උඩින් හිරු සඳු ආලෝකයකුත් නැත. එතකොට ඒ නරකයේ හිරු සඳුගේ ආලෝකයක් වැටෙන්නේ නැත්තම් මොන තරම් ඝන අඳුරක්? යට අතිසිහිල්ලු ශාරෝදකය වේ. යටින් ශිරසාගරය, ඒක දැඩි සීතලයි. එහි උපදන ප්‍රේතයන් උස තුංගව්ය. එහි උපදන ප්‍රේතයෙකුගේ උස ගෞතුනක් ඉතා මහත් වූ න්‍යාය. පරඬලා පත්සේ ශරීරය. එතකොට ගෞතුනක් උස ප්‍රේතයෙකුගේ ශරීරයේ ස්වභාවය පරඬලා පතක් වගේ. ඉස්මුදුනෙහි පිහිටි හිදිකටු මලහා සා මුඛය. මේ තුන් යොදුනක් උස ප්‍රේතයෙකුගේ පරණල පතක් හා සමාන ශරීරයේ මුඛය තියෙන්නේ ඉස මුදුනෙන්. ඒකත් හරියට කොයි තරම් කුඩාද කියලා කිව්වොත් ඉදිකටු මලක් තරම්. කපක්කල් දුක් ගන්නා ආයුය. මේ නරකය නම්
අලුගා මෙලෝ පරලෝ නැතැයි මිත්‍යා දෘෂ්ටිගත්තා වූ සත්වයන්ටම නියතව තිබී ආ නරකයක. ඔය මෙලව පරලෝ විශ්වාස කරන්නේ නැති මිනිස්සු ඉන්නවනේ. මෙලවක් නැහැ පරලොවක් නැහැ, අපේ දේශපාලඥයොත් ඉන්නේ එලවක් නැති මෙලවක් නැති කිසිම ලෝකයකට නැති. ඔය පසුගිය කාලේ ලංකාව බෞද්ධ රටක් නෙවෙය, සිංහල බෞද්ධ රටක් නොවේ ආදී වශයෙන් කියපු මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්නේ. ආන්නේ මිත්‍යා දෘෂ්ටිකයන්ට වැටෙන්න තියෙන නරකය තමයි මේ ලෝකාන්තරික නරකය. කියනකොට නම් කටට ආපු වචන මාධ්‍ය ඉදිරියේ බියසක නැතුව පළ කරන්නට සූදානම්. හැබැයි ඔවුන් මේ සාහිත්‍ය හැදෑරිය යුත්තේ ඇයි කියලා කියන්නේ, දැන් මේ පූජාවලි කතාකරුවා කියනවා මේ මෙවැනි ග්‍රන්ථ මේ රටේ මැතිහැමතිවරු කියවන්න ඕනි කියලා. යහපත් රටක් හදාගන්න අලුතෙන් පත් වෙන මැතිහැමතිවරුන්ටත් අපි කියනවා තවත් මාස 3කින් මහ මැතිවරණයකින් අලුත් પરම්පරාවක් මේ රට බාරගන්න. ඒ මිනිස්සු රට පාලනය කරන්න ඉස්සෙල්ලා විශේෂයෙන් එළුවත්තන ගැලු වංශය කියවන්න ඕන. පූජාවලිය කියවන්න ඕන. ඒ එළුවත්තන ගැලු වංශයෙන් දැහැමි රජෙක් කොහොමද රට පාලනය කළේ කියන එක ගැන ඉගෙන ගන්න ඕන. ඒ වගේම මෙවැනි කෘතියක් කියවලා පිනපව පෞකාර විදියට වැඩ කළාම ඒකේ විපාකය කොයිතරම්ද, ඒක මෙලව වශයෙන් නොවේ පරලෝ වශයෙන් මොනතරම් දුක් දුම්නස් විපාක විඳින්න වෙනවද කියන එක ගැන කල්පනා කරන්නට තාම හොඳ මඟ පෙන්වීමක් මෙවැනි ග්‍රන්ථවලින් අපිට අපේ ඥාණයට එකතු කරනවා. මේ නරකයෙහි වැටි කපක්කල් දුක් නොගත්තා වූ එකද ස්ත්‍රී පුරුෂ කෙනෙකුත් නැති. බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ එහෙම බරපතල ප්‍රකාශයක් කරනවා පින්වත්. මේ නරකයට නොවැටෙන එකම ස්ත්‍රී පුරුෂ කෙනෙක් නැහැලු. ඒ කියන්නේ එකම ස්ත්‍රී පුරුෂ කෙනෙක් නැහැ කියලා කියන්නේ මිනිස්සු තමන්ගේ ජීවිතයේ 100%ක් අංග සම්පූර්ණ නැහැ. තමන්ගේ අතින් අප්‍රමාණ අඩුපාඩු වැරදි වෙන්න පුළුවන්. මහා පරිමාණේ වැරදි වගේම සුළු පරිමාණ. ඒ නිසා නරකයෙහි වැටි කපක්ක දුක් නොගත්තා වූ එක දෙස්ත්‍රී පුරුෂ කෙනෙකුත් නැති. මාගේ බුදුහු පාරමිතා බලයෙන්ම එක් කලෙකත් එහි නොවන්සේක. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයෙහි කවම කවදාවත් පාරමී දම් පුරන හේයින්ම ලෝකාන්තරිකනම් නරකයට ගිහිල්ලා නැහැ. නොවැදීම බුද්ධාංකුරයන්ගේ දෙවන සුව විඳීම. ඒ නිසා බෝධිසත්වවරයෙක් විඳින දෙවෙනි සුවය තමයි කවදාවත් ලෝකාන්තරික නරකයට වැටෙන්නේ නැහැ. තුන්වෙනුව, තවද මේ ලෝකයේහි නිජ්ජාම තණ්හානම් මහා ප්‍රේත යෝනියෙක් ඇත. නිජ්ජාම තණ්හා ප්‍රේත ලෝකයක් තියෙනවා. එහි ස්වභාවය බලන්න. ගසක ගත් ගිනිසේ දිලිසෙන ශරීරතා. ඒ ප්‍රේත ලෝකයේ උපදින අයගේ හැටි හරියට ශරීරයේ දිලිසෙනව ගිනි අරගෙන. අසුරසනක් නොනරදා ඒ තන්නේ ඇවිද කපකුදු බත් නොලදින්. කපකුදු කල්පයක් යනකම් බත් ඇටයක් ලැබෙන්නේ නැහැ. පැන් නොලදින් වතුර උගුරක් වතුර පොදක් ලැබෙන්නේ නැහැ. අඬ අඬා මිදිනාහ. හොඳට හිතලා බලන්න. ඔය කිසිම දෙයක් දනට පින්නට නොදී මහා මසුරු සිතින් පාර යන හිඟන්නේකොට පුලන්නේකොටවත් ඒ මිනිස්සු අතපාල ඉල්ලනකොට තමන්ගේ ළඟින් තියෙන දෙයකින් උදව්වක් පදව්වක් වෙලා එයින් පින්සිතවිලි පහල කරගත්තේ නැති මිනිස්සුන්ට ලෝකෙ වෙන දේ මේ කතා කරුවා අපිට කියා දෙන්නේ. කල්පයක් යනකම් බත්තටයක් දකින්න නැති, කල්පයක් යනකම් වතුර උගුරක් හොයාගන්න නැති නිජ්ජාම තණ්හාම් නම් මහා ප්‍රේත යෝනිය. ඒ විතරක් නෙමෙයි, ඒවා ඉල්ලා අඬ අඬා කල්පයක් යනකම් ඇවිදිනවා. එහි ඉපිද දුක් නොගත්තා වූ එකද සත්ව කෙනෙක් නැත. බොහෝ කෙනෙක් ඒවයි ඉපදිලා දුක් විඳලා තමයි මේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. මාගේ බුදුහු පාරමිතා භූමියෙහි එක් කලෙක
ඒ ප්‍රේත යෝනියෙහි නූපන්සේක. බෝධිසත්වවරු ඒ පාරමිතා බලය නිසා කවම කවදාවත් එවැනි ප්‍රේත යෝනියක උත්පත්තිය ලබන්නේ නෑ. එසේ හෙයින් බුද්ධාන්කුරයන්ගේ මේ තුන්වන සුවවිඳීමය. මේක තමයි බුද්ධාන්කුර. බුද්ධාන්කුර කියන්නේ බුදු වෙන්නට පාරමී දම් පුරන බෝසතුන්ගේ, බෝසත් කෙනෙක් ලබන තුන්වෙනි ආනිසංසය. හතරවෙනුව, තවද මේ ලෝකයේහි කුප්පිපාසනම් ප්‍රේත යෝනියකුදු ඇත. කුප්පිපාස අහලා තියෙනවද ඔබ එවැනි ප්‍රේත ලෝකයක් ගැන? ඔහු නව යදුන් පමණ ඉස් ඇත්තාහ. ඔළුව හරියට යදුන් නමයක්. විසිගව් දිග දිව් ඇත්තාහ. දිව විසිගව්වක් දිගයි. ඉතා උස් වූ ශරීර ඇත්තාහ. කේ ලොම් සාබඳ ඇත්තාහ. බුද්ධාන්තරයක් දක්වා බත් නොලබන්නාහ. පැන් නොලබන්නාහ. පැන් බොම්හයි සාගරයට වන්කල දිය සිඳී ගියාසේ පෙනීයේයි. ඉඳින් ඉර්ධිවන්ත කෙනෙක් පංචමහා ගංගාවෙහි දිය ඉන් එක් ප්‍රේතේකුගේ මුකෙහි එක් විට වත් කෙරෙත්, නමුත් රසදිව නොතමෙන හෙයින් ගින්නෙන්දා බස්මව යෙයි. ඒ කියන්නේ ඒ එක ප්‍රේතේකුට මහා සාගරයේ තියෙන වතුර කටට වැක්කලොත් ඒත් පිපාසය සංසිඳවා ගන්න බැරිලු. ඒව නිකන් පිච්චිලා යනවලු. එතකොට මේ වගේ පාරමිතා බලයෙන් මාගේ බුදුහු එක් කලෙකත් මේ ප්‍රේත යෝනියෙහි දුක් නොගත් සේක. අපේ බෝසතාණන් වහන්සේ ඒ පුරණ ලද පාරමී දම් හේතුවෙන් කිසිම දවසක ඒ ප්‍රේත යෝනියේ පුදුනේ නැහැ. අන්න බෝධිසත්වවරයෙක් ලබන හතරවෙනි ආනිසංසය. එසේ හේයින් බුද්ධාන්කුරයන්ගේ මේ සතරවන සුවවිඳීමය. ඊට පස්සේ පින්වත්නි, අපි මේ කරුණු කාරණා ටික ඔබට කියවන්නේ එකක් බුදු වෙන උතුමන්ගේ විශිෂ්ටත්වය තේරුම් ගන්න. බුදු කෙනෙක් ලොවට පහළ වෙන්නේ කොයි තරම් පරිත්‍යාග කැපකිරීම කරලාද කියලා බලන්න. ඒ විතරක් නෙමෙයි, මේ පූජාවලිය ලියන්න මේ කරුණු ඒකරාජ මේවා බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ සිතින්මවා ගත්ත දේවල් නෙමෙයි. මේවා අනිවාර්යෙන් උන්වහන්සේ අටුවා ටීකාදිය පෙළ අටුවා ටීකා සියල්ල පරිශීලනය කළ බලන්න. ඒවා කියවන්න තිබුණේ පුස්කොළ. ඒවා ඒ කල්නකට බලන්න. පස්වෙනුව අපි පස් කාරණා පහක් සඳහන් කළා. දැන් හය වෙනුව, තවද ගිනිගෙන දිලියෙන් ආයුධ ගෙන ඔවුනොවුන් පැහැර මරා ගන්නා වූ කාල කංජක නම් ප්‍රේත අසුර යෝනිය. තවත් ප්‍රේත යෝනියක් තියෙනවා. ඒවයි ආයුධගෙන දිලිසෙන ආයුධගෙන ඔවුනොවුන් විසින් එකිනෙකා. දැන් මෙහෙදී ඔය පුංචියට හරි අපිට පේනවා, අත්තල් දවසේ මිනිස්සු හොඳට මත්පැන් බීලා පාරවල් වලට ඇවිල්ලා කෑකෝ ගසන අවස්ථාවල් නොතිබුණා නොවි. අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන කෑ ගහන. එහෙම තැන් අපි මේ සාමකාමී රටක වුණත් අපි දකිනවා. ඒ නිසා පින්වත්නි, එහෙම ගහගන්නකොට ජයග්‍රහණය ලැබලා හරි සතුටින් සමහර විට ඒගොල්ලෝ නිදන්ට ඇති. හැබැයි ඒ වෛරය අවසානයේ රැගෙන යන්නේ කොහාටද කියලා බලන්න. ඔන්න ඒ වගේ එකිනෙකා තරම සමග ක්‍රෝධයෙන් ගහ ඇන මරා ගන්නා මිනිස්සුන්ට ලෝකයක් තියෙනවා උපදින්න. ඒ තමයි කාල කංචක නම් ප්‍රේත ලෝකය. ඒක හැටිම දිලිසෙන ආයුධවලින් එකිනෙකා ඇන මරා කොටා ගන්නවා. එතකොට එහි ඉපිද දුක් නොගත්තා වූ එකද සත්ව කෙනෙක් නැත. පාරමිතා බලයෙන් මාගේ බුදුහු එක් කලෙකත් එහි නූපන්සේක. අන්න ඒ කාල කංජක කියන ප්‍රේත ලෝකයෙහි අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේ
පාරමී දම් පිරු පිනෙන් එහි ඉපදුනේ නෑ. එහි උත්පත්තිය ලැබුවේ නෑ. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ පස්වන සුවවිඳීමය. එතකොට ඒ අපි දැන් කාරණා පහක් ඔබට සඳහන් කළා. ලෝකයේ අපට නොපෙනෙන බෙහෙසනු අපේ දැසට හසු නොවෙන මේ ලෝකෙන් එහා තවත් ලෝක ගොඩක් අපට වැටෙන්නට තියෙන බව. සවන හයවෙනි ස්වවිඳීම කවරක්දැයි බලන්න. තවද සකල සත්වයෝම උකුණුව, ඉනිකුණුව, මකුණුව, කුරුව, කොහුඹව, සීනිව, පැනිව, පණුව, ගැඩවුල්ව, ගොඩපණුව, මඩපණුව, මැසිව, මදුරුව යනාදී වූ ශුද්‍ර ප්‍රාණීව පුදනාහ. මේ ලෝකෙ සත්වයෝ කරන ලද පාප ධර්මයන්ට අනුකූලව මරණින් මත්තේ සමහර කෙනෙක් ඔළුවල උකුණ වෙලා උපදිනෝ, ඉකිනයෝ වෙලා උපදිනෝ, ඊළඟට ඉනිකුණු වෙලා උපදිනෝ, මකුණු වෙලා උපදිනෝ, කුරුව කුරු වෙලා උපදිනෝ, කුහුඹු වෙලා, ඊළඟට පණුවන් වෙලා, ඊළඟට ගැඩවිල්ල වෙලා, මඩපණුව වෙලා, ගොඩපණුව වෙලා, මැස්සු වෙලා, මදුරුව වෙලා. දැන් මදුරුවෙක් බලන්න, කෝටි කෝටි ප්‍රකෝටි ගණන් මදුරුවෝ ඉන්නවා. එතකොට මේ මදුරුව ඉතාම ක්ෂණයකින් ජීවිතය අවසන් කරගන්නවා මිනිස්සුන්ගේ. කවර පාපයක්ද හොඳට බලන්න. එක තිරිසං අපායක ඉපදිලා පෙරකල මහා කුසලයක විපාකය භුක්ති විඳිනවා. එතකොට කතා කරුවා කියනවා, තවද දාර පිඹුරු ආදී වූ ලාමක ප්‍රාණීන්වත් නූපන්සේක. අපේ බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් අර වගේ මැසි මදුරුව වෙලා, ගැඩවිල්ලො වෙලා, ඉනිකුන්නො වෙලා, මකුණො වෙලා, උකුණො වෙලා, කුහුඹුව වෙලා, කූඹි වෙලා, කොඩව් වෙලා එහෙම ඉපදිලා නැහැ. එතකොට පින්වත්, එහෙම ඉපදිලා නැතුව විතරක් නෙවෙයි දාර පිඹුරන් වෙලා උත්පත්තිය ලැබලා නැහැ. බිහිසුණු සතුන් වෙලා කවරානිසංසයක්ද පාරමී දම් පිරු බලයෙන් බෝධිසත්වයෙකු ලබන හයවෙනි ආනිසංසයයි. හත්වෙනි එක, සංසාරගත වූ සත්වයෝ ජාතියෙන් අන්ධව ඉපිද බොහෝ දුක් විඳිති. ජාතියෙන් ඉපදීමෙන්ම තමන්ට දැස් නොලැබේ. එතකොට බොහෝ දෙනා අද මේ බණහන මගේ ශ්‍රාවකයෝ අප්‍රමාණව ඉන්නවා. එහෙම වෙච්ච අපේ පුණ්‍යවන්ත මිනිස්සු. එතකොට සමහරු ජාතියෙන් ගොළුව ඉපද දුක් ගනිති. ඒ වගේම ඉපදිනකොටම කටහඬ නැතුව ඒගොල්ලන් උත්පත්ති ලැබල වචන උච්චාරණය කරන්න බැරුව මේ ලෝකය දකින්න බැරි පිරිසක්, වගේම මේ ලෝකයෙන් එන කිසිදු හඬක් තමන් ග්‍රහණය කරගෙන ඊළඟ සමාජයක සන්නිවේදනය කරගන්න බැරිව ඉපදිච්චාය ඉන්නවා. සමහරු ජාතියෙන්ම බිහිරව ඉපිද කර්ණ රසායන නොලබත්, ජාතියෙන්ම කොර පිළුව ඉපිද වනුගා ඇවිද නිගහ විඳි. සමහරු ජාතියෙන්ම ශ්‍රේෂ්ඨ කුෂ්ඨ ආදී වූ පාප රෝග ඇතුව උපදිති. මාගේ බුදු එක්කලකත් මෙසේ වූ පංචේන්ද්‍රිය වෛකල්‍යෙන් ඉපිද දුක් නොගත් සේක. එසේ හෙයින් බුද්ධාන්කුරයන්ගේ මේ සත්වන සුවවිඳීමය. බලන්න, මේ වගේ සමාජයේ විරූපී දැකීමට අප්‍රසන්න වූ එවැනි කවරාකාර ශරීර විකල්‍ය භාවයෙන් යුක්ත භවයක පාරමී දම් පුරන බෝධිසත්ව කෙනෙක් සසරේ කවදාවත් උත්පත්තිය ලැබලා නැති බව අපේ බුද්ධ පුත්‍ර හාමුදුරුව සඳහන් කරනවා. එතකොට දැන් අපේ ශ්‍රාවකයන් කල්පනා කර බලන්න, කොයිතරම් පෙළඹවීමක් මේ ඔස්සේ මානව සමාජයට කතා කරුවා විසින් ඉදිරිපත් කරනවාද? දැන් මිනිස්සුන්ගේ මේ විකල්යතා, ඒ වගේම මිනිස්සුන්ගේ ඉන්ද්‍රිය දුබලතා, මේවා පවා හටගන්නේ නිකන් නොවෙයි.
ඒවා මෞකුසක ඇති වෙන ජීවමය වෙනස්කමකින් මෙලොවට එනකොට සකස් වෙච්ච දේවල් නොවේ. ඒවා පෙර තමන් කරගන්නා ලද අකුසල මහිමේම ප්‍රතිඵල. බෝසත්වරු එවැනි අකුසල නොකරන නිසා කවදාවත් එවැනි ලෝකවල උත්පත්තිය ලබන්නේ නැහැ. තවද මේ සසර සමහර පුරුෂයෝ පරදාරාදී වූ අකුසල් බෙලෙන් මේ ගෑනුව ඉපිද පියා සිය දහස් ගණන් වාරෙහි නරක දුක්වැනි වූ ස්ත්‍රී කර්මෙහි දුක් විඳිති. ඒ කියන්නේ බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් කවදාවත් කාන්තාවක් වෙලා උත්පත්තිය ලබන්නේ නැහැ කියලා බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ සඳහන් කරනවා. යම්කිසි කාන්තාවක් පාරමී දම් පුරන්න කල්පනා කරොත් බුදු වෙන්න ඊළඟ භවයේ සිට නැවත වරක් ගැහැණියක බවට පත් වෙන්නේ නැහැ. බෝධිසත්වවරු ගැහැණු භවයේ උපදින්නේ නැහැ. හැමදාම පිරිමි භවයක් ලබන බව අපේ සූත්‍ර දේශනාවලත් ඒ ගැන සඳහන්. අපේ බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ ඒ කාරණා සඳහන් කරනවා. ඒකට හේතුව කාන්තාව පහත් කොට සැලකීම නොවේ කිසි විටකත්. කාන්තාවට ලෝකයේ දරුවන් බිහි කිරීම ආදී තියෙන කාර්යභාරයන් බෝධිසත්ව චර්යාවට බාධා ඇති කරන හේයින්, බෝධිසත්වයෙකුගේ අරමුණු ඒවා නොවන හේයින් බෝධිසත්වයෙකු කවදාවත් කාන්තා භවයේහි උත්පත්තිය ලබන්නේ නැහැ. ඒ වගේම අනතුරුව කතා කරවා කියනවා, තවද සමහර සත්වෝ පරදාරාදී වූ අකුසල් බෙලෙන් නපුංසක ඕපක්ඛමික උබතෝභ්‍යංජනයයි යනාදී පණ්ඩකව සිය දහස් ගණන් ආත්මභාවයේ ඉපිද ගෙයක් දොරක් නැතුව, අඹු කෙනෙකුන් නැතුව, දරු කෙනෙකුන් නැතුව, ගැහැණිත් නැතුව, පිරිමිත් ගැහැණිත් නොව පිරිමිත් නොව බොහෝ දුක් ගන්නාහ. බුදුසමයේ පණ්ඩකයන් වශයෙන් සඳහන් කරන අය විශේෂයෙන් ඔවුන්ට අඹු කෙනෙකුත් නෑ, දරු කෙනෙකුත් නෑ, ස්වාමි කෙනෙකුත් නෑ, ගැහැණියෙක්ද කියලා කියන්නත් බෑ, පිරිමියෙක්ද කියන්නත් බෑ. ඒ අයත් ඒ ස්වභාවයටපත්, අපිට වර්තමාන ලෝකෙත් එවැනි මිනිසුන් දකින්නට පුළුවන්, ඒ ස්වභාවයටපත් වීම කිසිම දවසක බෝධිසත්වවරයෙකුට සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා එවැනි හීන ආත්ම භාවවල බෝධිසත්වවරු උත්පත්තිය ලබන්නේ නැහැ. තවද මේ ලෝකයේහි සමහරු මාතෘඝාතකය, පීතෘඝාතකය, අරහන්තඝාතකය, ලෝහිතුප්පාදකය, සංඝබෙහෙතකයයි යන මේවා තමයි මම මුලදී සඳහන් කළ පංචානන්තරය අකුසල කර්ම. ඒවා කරලා එතකොට මාතෘඝාතක මව මැරීම, පීතෘඝාතක පියා මැරීම, අරහන්තඝාතක රහතුන් මැරීම, ලෝහිතුප්පාදක බුදුන්ගේ ලේසලවීම සහ සංඝබෙහෙදක සංඝබෙහෙදය කියන මේ දේවල් කරලා කපක් මුළුල්ලෙහි නරක දුක්ගනිති. මාගේ බුදුහු එක් කලෙකත් එසේ ආනන්තරිය කර්මයන් නොකලසේක. තර බෝධිසත්වවරු ලෝකෙ කවදාවත් පංචානන්තරය කර්ම සිදු කරන්නේ නෑ. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ දසවන සුවවිඳීමය. තවද සමහර සත්වයෝ අරූතල අසඤ්ඤතලවල ඉපිද ඒ ඒ කල උපන් බුදුන්ගේ ශ්‍රී නොලබන්නාහ. සමහර සත්වයන් මේ මෙවැනි ස්ථානවල අරූතල රූපයක් නැති එවැනි ස්ථානවල උත්පත්තිය ලැබුවහම කවදාවත් බුදු කෙනෙකුගේ පහස ලබන්නට, බුදු කෙනෙකුගේ දහමෙහි ඒ ඇසුර ලබන්නට ලැබෙන්නේ නැහැ. මාගේ බුදු වනාහි එක් කලෙකත් අරූතල අසඤ්ඤතල නූපන්සේ. ඒ සබෝධිසත්වයේ කෙනෙක් කවදාවත් බුදු කෙනෙකු පහළ වෙන යුගයක ඒ පහළ වෙන බුදුන්ගේ ඇසුර ලබන්නට නොහැකි වන අරූතල අසඤ්ඤතල වැනි ස්ථානවල උත්පත්තිය නොලැබීමත් බෝසත්වරයෙකු ලබන තවත් ආනිසංසයක් හැටියට, 11 වන ආනිසංස හැටියටයි සඳහන් කළේ. තවද බුද්ධාංකුරයන් සසර බුදුන් දුටත් මාර්ගඵල නොගන්නා හේයින් අනාගාමීන් උපදනා සුද්ධාවාස බ්‍රහ්මලෝකෙහි තිපදීමක් නැත. බෝසත්වරෙක් අනාගාමී තත්ත්වයට පත් වුණු
අය ගිහින් පහළ වෙන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලැබන්නේ නැහැ. මොකද එවැනි බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලැබුවොත් ඒ අනාගාමී ස්වභාවයට පත්වුණු කෙනා එතනින්ම රහත් ස්වභාවයට පත් වෙලා සංසාර කෙලවර කරගන්නා බැවින් ඒ සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබන්නේ නැහැ. රජ කුලෙහි ඇත්තවුන් ගොවි කුලෙහි ඇත්තවුන්ගේ වාසයට නොදනාසේ තමන්ට සේවක වූ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙහි බඹුන්හා එක්ව නොයිපදීම බුද්ධාංකුරයන්ගේ මේ සොළොස්වන ස්වවිඳීමය කියලා බුද්ධ පුත්‍ර හාමුදුරුව සඳහන් කරනවා. ඊළඟට අන්තිමේක හැටියට 13 වෙනි ස්වවිඳීම හැටියට මෙහි සඳහන් කරන්නේ, තවද සමහර සත්වයෝ අකුසල් බෙලෙන් මෙලෝ පරලෝ නැතැයි ගන්නා. අපිට වර්තමාන ජීවත් වෙන බොහෝ මිනිසුන්ට මේ අදාළයි. මේ ලෝකයේ පරලෝකයේ පිළිබඳව කිසිදු විශ්වාසයක් නැතුව වැඩ කරන මිනිස්සු, දුෂ්චරිතවලේ දෙන මිනිස්සු, පව්කම් කරන මිනිස්සු, මිත්‍යා දෘෂ්ටි කුලෙහි පිද සත්පුරුෂ මාර්ගයන් පාන වූ නැත්තෙක් මෙලෝ පරලෝ නැතැයි දෘෂ්ටිගෙන කාලාන්ධ කාරයක ගමන් ගත්ත උන්සේ මෙහෙම ගිහිල්ලා අපාගත වෙනවා. මාගේ බුදු දීපංකර පාදමූලයේදී විවරණෙහි ලද පටන්ගෙන මේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂාන්තරේ එක්ජාතියකවත් එසේ වූ නියත මිත්‍රා දෘෂ්ටි කුලයක නූපන්සේක. බෝධිසත්වවරු කවදාවත් මිත්‍යා දෘෂ්ටික කුලයක උත්පත්තිය ලබන්නේ නැහැ. එසේ හේන් බුද්ධාංකුරයන්ගේ මේ තෙලස්වන සුවවිඳීමය. පින්වත්නි, බලන්න ඔබට කොච්චර ලස්සනට කතා කරුවා බෝධිසත්වවරයෙක් විඳින සුව. ඒ බෝධිසත්වවරයෙකුගේ සුවවිඳීම් ගැන කරන පැහැදිලි කිරීම විශේෂයෙන් එක් පසෙකින් දෙවන පැරකුම්බාවන්ගේ අවබෝධය සඳහා ඔහුට ධර්මාවබෝධය ඇතිකොට ඒ සඳහා ප්‍රාර්ථනා කරන්නට පොළඹවමින් සහ එදා සමාජයට ලොකු පරමාදර්ශයක් මේ තුලින් කියලා දෙනවා. ඒ මිනිස්සු දැනගෙන හිටියේ නෑ මරණින් මත්තේ මේ තැන් ලෝක 11 ලෝක 13ක් ගැන කතා කරුවා. කිව්වා ඒ ලෝක 13ම අපට උපදින්න තියෙන තැන්. ඒ නිසා එවැනි තැන්වල වැටෙන්නට දුෂ්චරිතෙහි යෙදෙන්නේ නැතුව බෝසත් වරුන්සේ බෝධිසත්ව ගුණධර්ම දියුණු කර ගැනීමේ උවමනාවමයි කතාකරුවා මේ ග්‍රහණය කළේ. ඒ නිසා පිරිහීගිය සමාජයට බෝසත් ගුණ වඩන්නට කතාකරුවා සත්පුරුෂයන්ට කළ ආරාධනාව අද දවසෙත් අපි නව වසරේ අපේ රටේ ජනතාව වෙතට තබමින් දෙසුම අවසානයේහි අසන්නට අප ඔබට පොළඹවන්නේ වික්ටර් රත්නායක ගායනා කරන්නා වූ ජාතිය පිළිබඳව, රට පිළිබඳව ආදරයක් ඇල්මක්, ආගම දහම පිළිබඳව විශේෂ ආදරයක් ඇල්මක් අපේ සිත්වල ජනිත කෙරෙන ජාතිකාභිමානී ගීතයකින් අද මේ වසරේ සිදු කරන අවසන් දෙසුම අවසන් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ රුවන් දෙරණේ මිහිතලේ උපන් බිමාපේ රකිමු වවමු පන වගේ හෙළ ලංකා, රකිමු වවමු පන වගේ හෙළ ලංකා, හෙළ ලංකා. වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරු ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරු. මේ අදහස් ඔබේ සිත් තුළ ජනිත කරමින් අභිමානවත් රටක ජීවත් වෙන්නට ලබන්නා වූ නව වසර හැම දිනාටම සෙත් වේවා, ආශිර්වාද වේවායි ප්‍රාර්ථනා කරනවා. බාන්දුරාගොඩ නාරණා පිටිය අංක 43 නිවසේ පදිංචි නන්දාවති වීරසූරිය මෑණියන් ප්‍රමුඛ පවුලේ සියලු දෙනායි අද දෙසුමේ දායකත්වයගෙන ක්‍රියා කරන්නේ. අපි මුලදීද සඳහන් කළා සේ 88 වෙනි ජන්මදිනය දෙසැම්බර් 12 වෙනිදාට යෙදුණු නන්දාවති වීරසූරිය මෑණියන්ට පැයක් පුරා ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසයෙන් දිගාසිරි වේවා, සුභ වාසනාවන්ත ජන්මදිනයක් වේවා, නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් නන්දාවති වීරසූරිය මෑණියන්ට සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
පරලෝසපත් එතුමියගේ දෙමව්පියන් ස්වාමි පුරුෂයාවන දයරත්න අධිකාරී එතුමන්ගේ පියාණන් වන සයනේරි සප්වාමිහා මෑණියන් වන සොබින්නෝනා වැඩිමහල් පුතා වන ජයවර්ධන අධිකාරී ස්වාමි පුරුෂයාගේ සොහිරා වන සයිමන්නප්පුහාමි ඥාති සොහිරිය වන කුසුමා සූර්යාරච්චි ඇතුළුව මියගිය සියලුම ඥාතීන්ට මේ පින් හිමි වේවා. ඒ සියලුම දෙනා මේ පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසේවා. පවුලේ සියලු දෙනාටත් දේශකයන් වහන්සේටත් සෙත් වේවා, ආශිර්වාද වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාට මේ උදාර ධර්මානිසංසය ඔබේ මෙලොව ජීවිතය වාසනාවන්ත කරගන්නට හේතු වාසනා වේවා. හැම දිනාටම සුබ වාසනාවන්ත නව වසරක් වේවා. සමෘද්ධිමත් භාග්‍යවන්ත දේශයක ජීවත් වෙන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා. කෙලවර අපි හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. හුදේ මුතු ඇති දහම් පාකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ බොළු මුහුදේ මුතු ඇති දහම් පාකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ රකිමු වවමු පණ වගේ ඒ ලී ලංකා රකිමු වවමු පණ පුදා ඒ ලී ලංකා රකිමු වවමු පණ වගේ ඒ ලී ලංකා රකිමු වවමු පණ පුදා ඒ ලී ලංකා 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 අහස සිඹිනේ ගැව් පෙළ සයුරු ගලට නෙන්නට එළිය දුන් කැටයම් අහරු මෙහෙර අහස සිඹිනේ ගැව් පෙළ සයුරු ගලට නෙන්නට එළිය දුන් කැටයම් අහරු හිලි ලංකා හිලි ලංකා හිලි ලංකා හිලි ලංකා මුහුදේ මුතු ඇටි දහම් පාකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ රකිමු වවමු පණ වගේ ඒ ලී ලංකා රකිමු වවමු පණ පුදා ඒ ලී ලංකා 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 ගැමුණු පඬු අබා අසුබු විජයවා ලොවේ පතල වූ එදා විරුපු තුන් ලබා රවුළු ගැමුණු පඬු අබා අසුබු විජයවා ලොවේ පතල වූ එදා විරුපු තුන් ලබා හේලි ලංකා හේලි ලංකා හේලි ලංකා හේලි ලංකා ගොළු මුහුදේ මුතු ඇටි දහම් පාකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ ගොළු මුහුදේ මුතු ඇටි දහම් පාකරේ රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ රකිමු වවමු පණ වගේ ඒ ලී ලංකා රකිමු වවමු පණ පුදා ඒ ලී ලංකා රකිමු වවමු පණ වගේ ඒ ලී ලංකා
රකිමු වවමු පණ පුදා ඒ ලී ලංකා